ආරෙප්පු කිලෝව ආනායනික සම්බා කිලෝව ඒ වගේම වියලි මිරිස් හාල් මැස්සොන් මේ කියන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල රුපියල් 100ක වගේ සම්පූර්ණ බිල අඩු කිරීමක් අද දවස් තුල අපිට කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ කාල පරිච්ඡේදය තුල උද්ධමණයෙන් ඉහළටම ගියපු අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් යම් මට්ටමක මිල පහතට ගෙනීම සඳහා අපිට හැකියාව ලැබිලා තියෙනවා. ආනායනික සම්බා කිලෝවක මිල රුපියල් 21කින් අපි පහල දමනවා. රුපියල් 215ක මුදලකට විකිරෙන සම්බා ආනායනික කිලෝව අපි රුපියල් 194 දක්වා මිල අඩු කරන්න හැකියාව අපිට ලැබිලා තියෙනවා. අතු පරිප්පු කිලෝවක මිල තවත් රුපියල් 25කින් පහල දමන්න 460ක මුදලකට පරිප්පු කිලෝව ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් 1375කට ආගස කිලෝව ලබා 10කට උමුරු සීනි ලබා දීම සඳහාත්ම ආනායනික නාඩු කිලෝවත් රුපියල් 198කට මිරිසුත් රුපියල් 1690 ඒ වගේම රතු කැකුළු ලොකු ලුණු කිලෝව ජුලි මාසේ 225කට වගේ පැවතුනේ 180ට ඒ වගේම අපි රතු පරිප්පුකක් වට රුපියල් 460කට සම්පූර්ණයෙන් අඩු වෙලා තිනවා ඒ වගේම වියලි මිලිස් කිලෝව රුපියල් 410කින් තව මැස්සන් කිලෝව රුපියල් 425කින් ජුනි මාසේ සමග සංසන්දනය කරනකොට අඩු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ පහුගිය කාල පරිච්ඡේදය ඔබ දන්නවා ලංකාව තුල අති උද්ධමනයක් පැවතුනා. සමහර භාණ්ඩවල මිල 300කින් 400කින් මිල වැඩි වීම සිදු වුණා. වෙළඳපොළ අපි පාලනය කරන්න නොයෑමයි. වෙළඳපොළ පාලනය කරන්න හැකියාව ලබා දීම තුළ අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය වෙළඳපොළේ මිලදී ගැනීමට ඇතිවීම තුළ සප්ලයි එක වැඩි කර ගැනීම තුළ අපිට හැකියාව ලැබිලා තියෙනවා යම් මට්ටමකට මේ ඇති වූ උද්ධමනය පාලනය කරන්න.